අෝ කියල පිළිගන්නවා BMම් එඩුකේශ YouTube චන්ලකට යාලුව ඔක්කොම අදමගේ පාඩම වෙන්නේ මානව කන කියනක මේ දෙද ඒලවල් බල ජියලතියන ක්‍රියාකාරී සත්‍යයා කියන ඒකක එයටත හම්මුවෙන පාඩම මුලින්ම මානව කන ප්‍රධාන කොටස්තුනකට වෙදෙන බාහිරකන මැදකන හා ඇතුළු කන බාහිර කන ඔගල්නට මේ විද්දි රූපසරහටක දර්ශනයනො බාහිරන බාහිර කණකනක බාහිර ශ්‍රවණ නාලය හා කම්පෙත්තකින් යුත්තයි බාහිර ශ්‍රවණ නාලය හා කම්පෙත්තකෙන් යුත්තයි බාහිර ශ්‍රවණ නාලය ඉස් හැඩේෙන් යුතු මදක්වකර වූ නාලයා විනාලේ ඇත්‍රතිීවා රෝම සහිත හම හමක් රෝ සහිත හමින් ආස්තරණය විලාතම මේ බහිරෂවන්නාාලේ ඇතුළදතින්නේ මේ රෝම සහිත හමේතිීනෝ විකරණය වූ ස්වේදග්‍රන්ති විකරණය වූ ශේද ග්‍රන්තිමගින් කලාන්දුුරු කියනද ශ්‍රාවය වෙනෝ බාහිරෂ්‍රවන්නාාලේ මෙතන සිට මෙතෙන්ට එගැන්නේ පායිර්ෂ වනාාලේ කන්පෙත්ත තියන තැනිදං කරනපටහ පටලේදක්කා දිවෑන නාලයක්. නැවතත් බලමු බාහිර කන මැද කනහා ඇතුළු කනගේල කන කොටස්තුනක බෙදින. බාහිර කනටයිතිකොටස් දෙකතමයි බාහිරෂ්‍රවන් නාාලය හා කන්පෙත්ත. පාහිරශවන් නාලේ ගැ කිව්වොත් වෙනනොවිස්තරයක් බාහිරෂවන් නාලේ ස්හැඩෙන් යුක්තයි. මදක් වක්‍ර වූ නාලයක්. එහි ඇතුර වෙත රෝම සහිත හමින් ආස්තරණය වී පවතිී ආහිරෂව නාරය කරන පටහ පටලේ දක්වා දිවන නාලයක් සාමානය අපි කරණ පටහ පටලය කියන්නේ කම්බෙරේ කියන එක ඉඩ පසේ බල වූ මැදකන කියන කොට මැදකන කියන එක බැලුවොත් මැදකන යනු ශංකක අස්තිය තුළ පිහිටන වායුමය පිරි කුටීරයකි මැදකන යනු ශංකක අස්තිය තුළ පිහිටන ය පිරි කුටීරයකි. මැදකනෙහි ශ්‍රවණ අස්තිිකා තුනැත්තිනවා. මෙශ්‍රවණ අස්තිිකාතුන එකනකට චලනයවී හැකි පරිදිස් සන්ධානය වී පවතිනවා. ඒ වගේම තමයි මේ නම් එක කියන නම් මුද්ජරිකාව නිගාතිය දරනක. අයිත් පිළිලින් කියන්නන් මුද්ජරිකාව නිගාතිය. දරණක මේ ඔබලන්ට මතකතියාගන්න පහසු ක්‍රමයක් කියන්න මුනිද කියලා වචනයක් මතකතියාගන්න අකුඩු කල්ලා මතකතිය ගන්න පුළුවන් මුයන්නෙන් මුද්දරිකාව නියන්නෙන් නිගාතිය දයන්නෙන් දරණක ශ්‍රනස්තිිකාතුන රූපසටහනක ඇතිත්ති මුදතිරිකාව සපත්තුූක හැඩේන්තමයඳන්න න තිවස නිගාති එකට ස්පර්ශ වෙලා පීට්න විදිර දින්න ඕන දරණකය මුදුවක් ආකාරයේ හැඩෙන් අඳවාන මේ පිහිටා අප ශංකක අස්තිය තුළ නවතත් කියයන්නන් අර්ථ දැකීම මැදකන යනු ශංකක අස්තිය තුළ පිහිටන වයි මේ පිරි කොටීරයකි මැදන යනු ශංක ගාස්තිය තුළ පිහිටනවායි මේ පිරි කොටීරයකි මැදකන තුළ පිහිටන ශ්‍රවණ අස්තිකාාතුන එකන එකට චල්නයවීහැකි පරිදි සන්ධානය වී පවතිනවා මුද්දරිකාාව නිගාතිය ස සන්ධානය වෙනවා නිචල්නය වෙන පුළුවන් දිට නිගාතිය දරනකය සමඟ සන්ධානය වෙනවා චනය වන්න පුළුවන්ගි දියට මැදකන යුෂ්ට කියනාලය කියන දිගුණාලය මගින් ග්‍රසනිකාවට සම්බන්ධ වෙනවා මැදකන යෂ්ට කියනාාලය දිගනාාල හෙමගින් මැදන ග්‍රසනිකාවට සම්බන්ධ වෙනවා. ඉර්වස්සේ බලමු මැදකන හා ඇතුළු කන අතර පිහිටන මධ්‍යපිත්තියේ විවර දෙගත්තින මැදකන හා ඇතුළුකන මැදන හා ඇතුළු කන අතරතින මධ්‍යපිත්තියේ විවර දෙකත්තිනවා උඩිමතින අන්ඩාකාරග වක්ෂය පහලින්තිනවා ගෝලාකාරගවක්ෂයේ ඊට පස්සේ ඉටකලින් පොඩි විස්තරයක් කමතගුණා කියන්න මුද්දරිකාව කරන්න පටහ පටලේ සමඟ ස්පර්ශවී පවතිනවා පලනිශ්‍ර නස්තිකාය නවත මුද්දරිකාව මුද්දරිකාව කරණ පටහ පටලේ ඒගැ කම්බෙරය සමග ස්පර්ශවී පවතිනවා ඔගලන්ට පුළුවන් මැද කනහා ඇතිුකන් අතර මධ්‍ය විත්තිය ඉළඟටකිේ මධ්‍ය විත්්‍යය විවර දෙකත් පිහිටනවා ඩිම අන්ඩාකාර්ගවක්ෂය පහලින් ගෝලාකාරගවක්ෂය. අණඩාකාරගවක්ෂය සමග දරණකය ස්පර්ෂ වන බදුවක හැඩී ති රනස්තිකාව අ්ඩාකාර්ග වක්ෂය ක්තික්ක ස්පර්ශ වෙලතින්. ගෝලාකාර්ගවක්ෂය තුනීත් තන්තුමය පටකයගින් වැසී පවති නවා. ඇතුළු කනගත්ත ප්‍රධාන ප්‍රදේශතුනයි අද්‍ය චක්‍රාකාරණනාලතුන ආලින්දය, කරණංකය ආලින්දය අරද ජක්‍රාකාර නාලතුන කරණ ශංකය ඇතුළුකන වලනි කටහතම ආලින්දේතින ආලින්දය ල්ලින් පින ಆලින්ද ආලින්ද මැදකන ආසන්නේයේ ඇති ප්‍රසාරණය වී පෞතින කටසයි. ආලින්ද යනු අර්ථදකින්ම් කියන්න ආලින්ද යනු මැදකන ආසන්නේ පෞතින ප්‍රසාටනය වී පෞතිනු කටසයි. ආලින්දේහි ප්‍රධාන පටල මඩි දෙකයි තුම්බිකාහා මඩිච්චිය ආලින්දය තුළ පෞතින ප්‍රධාන පටල මෙය මඩි දෙකයි. ආලින්ද නාලය තුළනවේ ආලින්දය තුළ පවතින ප්‍රධාන පටල මෙය මඩි දෙයි තුම්බිකාහා මඩිච්චේ කරණ ශංකයයනු පාදීව ප්‍රසාරණය වූ දඟර ගැහුණු වර්හ ද පා प्र්‍රසාරණයව දගන ගැනු है කर्ණංකය න පාී प्र්‍රසාරණය වූ දඟර ගැහනු ව है කर्ණशाංකය ප්‍රධාන කුටරතුनाයි ඉහලිම් ආලින්ද නාले मध्य කर्ණං नाले පහලම්ම කරණ පටහ नाले න්න කर्ණशाංखය පාී प्रसारनेයව දඟර ගැහනු විහය මේ ඉහලින්ම තිවා කුටර තුනත් තියෙනවා ඉහලින්ම තිීන නාලේ තමයි ආලින්ද නාලේ මධ්‍යවවා කරණශංකනාලේ පහලිම්ම තිීනවා කරන පටහනාලේ මධ්‍යවතිීන කරන ශංකනාලේ කුඩානාලයක් මේක පටලමය ගහනය කොටසක් වසාතරලි යුක්ත වෙනවා ආලිින්දනාලය හා කරන පටහනාලය පරිවසාතර්ලයම් පිරී පවතිනවා. ආලින්දනාලය හා කරන පටහනාලයේ එකනකට සන්තතිකව පිහිට නවා. ඔගොලුන්ට ගත්තුොත් නාතු ස්තරේගයන්නා ඔගලට ත පැදිලි කිරිමත්තාෑමට කරන්න ඕන මනනාතු ඉස්තරේගෙනවා ඇතුළුකන ප්‍රධාන ප්‍රදේශ තුනගින්යුක් තෑ අර්ධ චක්‍රාකාරණාලතුන ණ ආලින්ද ආලින්ද යනු මැදගන ආසා්‍යයේ ප්‍රසාාරණය වී පෞතින කොටසයි. දෙවස්සේ ආලින්දයේ ප්‍රධාන පටල මේ මඩි දෙකක් තියනවා තුම් බිකාවහා මඩිච්චය. ඉටවස්සේ කර්ණශංකයේ යනු ප්‍රසාාරණය වූ දඟර ගැහෙනු වවහයක් කරණ ශංකයනු පාදීව ප්‍රසාරණය වූ දඟර ගැහුණු වියූහය. කරණශංකයෙහි ප්‍රධාන කුටීරතුනයි ඉහලින් ආලින්දනාය මැදකරණ ශංකනාලය පහලින්ම කරණ පටහනාලේ. මැදතිීන කරණ ශංකනාලයේ පසාතරලයෙන් යුත්තයි. එක කුඩානාලය. ඉහලින් ඇති ආලින්දනාලය හා පහලින්ම පිහිටන කරන පටහනාලේ එකන එකට සන්තතිගව පිහිටනා, ඒ දෙකම පිරලතිඉන්නේ පරිවසා තර්ලෙන් කන්න පටහනාලය හා ආලින්දනාලිය පරිවසා තරලයෙන් පිරීපවතිනා ඉවස්සේ අර්ධචක්‍රාකාර නාලු තුළ එකනෙකට ලම්බක තල තුනක පිහිටනවා අර්ධචක්‍රාකාර නාලතුන එකනකට ලම්බක තල තුනක පිහිටනවා මේ අර්ධචක්‍රාකාර නාලතුනත් ආලින්දය සමග සන්තතිකව පවතිනාව ඇතුළු කන යනු නාලාකාර ඇතුළුන යනු ශංකක අස්තිය තුළ ඇති ජාලාකාර නාලපද්ධතියක් සහ කුටීරවලින් යුත් අස්ථමය ගහනයෙන් සෑදිච්ච කොටස ඇතුළු කන නිර්මාණය වලතින්නේ ශංකක අස්තිය තුළ ඇති ජාලාකාර නාලපද්ධතියක් සහ රලිින්යුත් අස්තිිමය ගහනය අස්තිමේ ගහන තුළ තරලපිරුණ ජාලාකාර පටලමය ගහන තියෙනවා. එමඟින් අස්තිිමේ ගහනය ආස්තරණය කර පුරවා තබාගන්නවා ලිින්දෙහි පාර්ශික බිත්තිඒගැන්නේ පළවෙනි කොට මේකොටහා ආලින්ද පාර්ශික විද්‍යෙහි අන්ඩාකාර්ගවක්ෂය හා ගෝලාකාරගවක්ෂය පිහිටෙනවා අපි ඇතුළ මැදකන පැත්තිම් බෙලුව මැදකනහා ඇතුළ කන අතර මධ්‍යි බිත්තියේ අන්ඩාකරගවක්ෂය හා ගෝලාකාරගවක්ෂය පිහිටවා ආලින්දේ පැත්තිම් වෙනොත් ලින්දේ පාර්ශික බිත්තියේ අන්ඩාකාරගවක්ෂය හා ගෝලාකරගවක්ෂය පිහිටනවා අන්ඩ ආලින්දනාලේ ආරම්භවන්නේ අන්්ඩාකාර ගවාක්ෂයෙන් කරනගටහනාලේ අවස වන්නේ ගෝලාකාර ගවාක්ෂයෙන් ගෝලාකාර ගවක්ෂය තුනේ තන්තුම පටකයකින් වැසී පවතිනවා ඊට පස්සේ තවතිනක වැදගත් දෙයක්ත්තමයි කන්න ශංකනාලය කියනක විශේෂයෙන් අපි කතා කරනවා ර ශංකනාලය වසාතරලයම් පිරලතිෙනවා කරන ශංකනා පාදස් පාදාස්්‍ර පටලේගේ ල අපි හඳුන්නවා. කන්න ශංකනාලය මධ්‍යවතියන කුඩානාලේ යට තමයි පාදස්තේගන්නේ පාදස්තේ පාදාශ්‍ර පටලේගේ අපි හඳුන්නවා පාදාශ්‍ර පටලේ මත කෝටි අවවය පිහිටනවා. වම් මේ රූප සසාහනේ කෝටි අවයවේ ඳදරනෑ ගේ ඇඟිල්ල තිල පෙන්නන හරෙන් වගේ පාදස්ත පාදාශ්‍ර පටලේ මත කෝටවනෝට අය මති ටෙක්ටම් පටලේ පිහිටනව කෝටී අවවය ආධාරග සයිල සහ ශ්‍රවණ සංවයදී ප්‍රතිග්්‍රාහක ප්‍රතිග්‍රාහක හෙවත් යන්ත්‍රික ප්‍රතිග්‍රහ කෝට අව්‍යාවය ආධාර්ග සයිල සහ ශ්‍රවණ සංවේදී ප්‍රතිග්‍රාහක හෙවත් යාාන්ත්‍රිකප්‍රතිග්‍රාහක ධරණ විශේෂණය වූ කර්ණශංක රෝමසයිලවලින් නිර්මිතයි. මෙම කර්ණශංක රෝමසයිලව ඇති රෝමනිවිය්ුව කර්ණශංක ප්‍රනාාලය තුළට හියොවෙලා තියෙනවා. බොහෝ රෝම, අ ටෙක්ටම් පටලට සම්බන්ධ වී පවතිනවා. ටෙක්ටම් පටලය කෝට අව්‍යයමතින් එල්ලමින් තමයි තියන්නේ. කෝටි අව්‍යයේ ප්‍රධාන සයිලවර්ගතියනවා ආධාරක සයිලෙක් සයිලවර්ගය තව ශ්‍රමණ සංයේදී ප්‍රතිග්්‍රාහක හවත් යන්ත්‍රක ප්‍රතිග්්‍රාහකධරන විශේෂණය වූ අන්නශංක රෝම සයිලෝලින් යුක්තයි. ස ටෙක්ටම් පටලය පිහිටීම කෝටී අ්‍යවයමතින් එල්ලා වැටේ කියතම ගන්නේ කෝටියවය පිහිටන්නේ කර්ණශංගනාලේ පාදශ්‍ර පටලය මත ශ්‍රවණ සංවේදක ලෙස පවති වයේ සංවේදක ස්නාවිවල ඇති අනුෂාකකා වන අතර සංවේදක ස්නාාවපතු වී මොලය කරාවීදන ශ්‍රවණ ස්නාවිව සාධනව අපිට මේ යුෂ්ට කියනාලේ තින වැජගත්කම තමයි කරණ පටහ පටලය දෙපස පීඩනය වයිගෝල පීඩඩයන් ගේ පවත්තා ගැනීමට යෂ්ට කියනල කියන මැද කනෑයි ග්‍රසනිකාය සම්බන්ධ කරන දිගුණාලය යෂ්ට කියනාලි ප්‍රවජනය තමයි කන්න පටහ පටලය දෙපස වයිගෝලිය පීඩනය අගන්ට සමානකර ගැනීම ට හටල දෙපස පීඩනය වායුගෝඩිය පීඩණයන්ගේගේ අන්ට සමාන කර ගැනීම. නැවතත් අපි සාරාංශය ඇ්බලුමු මානව කන ඔගොන් ඩායග්‍රම්මික පේනවති මානවන ප්‍රධාන ප්‍රදේශ තුනකින් යුත්තයි ප්‍රදාන කොටස් තුනක තයි ප්‍රදේශගෙනනමේ අප පොතේ සඳහන්කල්තින් ප්‍රධාන කොටස් තුනකින් යුත්තයි බාහිරකන. මැදකන හා ඇතුළු කන. මානකන ප්‍රධානකොට අස්තුනකින් ඉතයි. බාහිරන මැදකන හා ඇතුළු කන. බාහිර, බාහිරශ්‍රවන නාලය හා කන්පෙත්තිෙන් යුක්තයි. බාහිරෂවනාාලය එස්සඩේෙන් ගුතු මදක් වක්කොරු වූ නාලයක්. බාහිරෂවනාාලයේ ඇතුළත රෝම සහිතහමින් ආස්ථනය වෙලා පවතිනවා. මෙ රෝම් සහිතහමේ විකරණය වූ සේද ග්‍රන්ති පිහිටනවා. එ ඉටි නි ද්‍රාව්‍යයක් ශ්‍රාවයනෝ අපි සාමාන්‍ය භාවිතයේ දී කලාන්දුරු කියල හඳු නමුද්‍රව විතමයි මෙ විකරණය වූ සේදු ග්‍රන්ති වලින් ත්‍රාවවය වෙන්නේ කරනපටහනාලය සමාන රදන බාහිර ශ්‍රවණ නාලය කරණපටහ පටල් ලේතෙක් දිවන දිබුණලයක් බාහිර කනගන කතාවෙතෙනින් නොසන් ඉටුකස මැද කනදෙනවා මැදකනයනු සංක අස්තියතුළ පිහිට වායමය පිරි කුටීරය. ශංකක අස්තිය තුළ පිහිටන වායමය පිරි කුටීරය. මැදකන ග්‍රසනිකාවට යුෂ්ටක කියනාලය කියන දිපනාාලේ මගින් විවෘත වෙනවා. මැදකන්න තු ශ්‍රවනස්තිිකා තුනක් තියනවා එ මුද්ගරිකාව නිගාතිය හා දැරණකය. පහසුට වලට මතක තියාගන වචනයක වූවා මනිද කියලා මොයන්නෙන් මුද්ජරිකා නියන්නෙන් නිගාතිය දයන්නෙන් දරනක මේ අස්ති චලනය විය හැකිසේ එකන එක සාධනය වී සෑදිලතිනවා කරණපටහ පටලේට මුද් මුද්ජරිකාව ස්පර්ශී පවතිනවා ල මුද්ජරිකාව නිගාතිය සමඟ සධානය වෙලා චානය පරිදි ස්පර්ශ වෙලා පවතිනවා නිගාතිය හා දරණකයත් එකිනෙකට ස්පර්ශවී පවතිනවා නිගාතිය හා දරණකයත් එකිනෙකට ඉස්පර්ශ වී පවතිනවා අඳදි දිත් අප ස්පර්ශන විදිරන්ඳින්න ඕන මුදරිකාව සපත් වව කැහෙට හඳින්න්න ඕන නිගාතති ඉර්වස දරණකය වලල්ලොක හැඩෙන් අලින් නොම් වලල්ලක්න මුදුවක් කිල්දම අපි ගන්නන්නේ සිදුරැස් සහිතම දෙන්නවා මැදකාන ගැන මැදකන සරලපිච්ච දේගින් ආස්තරනය වෙලා පවතින මට එක කලින් කියන්නමතුකුණා මැදකන සරල අපිච්ච දේගින් ආස්තරණය වී පවතිනවා මැදකන හා ඇත්තුළු නා අතර මධි බිත්තිය විවරු දෙකක්තිවා එකක් අන්ඩාකාරගවක්ෂය ඉහලිම් පිීරණ එක හලිපිහිටවා ගෝලාකාර ගවාක්ෂය. ගෝලාකාර ගවක්ෂය විතරක් තුනිී තන්තුමය පටගයකින් වැසී පවතිනවා. වසේ අඇතුල්න ප්‍රධාන කොටස්නේ ප්‍රදේශ තුනකින් ත්තයි ොලස් කෙ හඳුන්න්නන්න ඇතුළ කන ප්‍රධාන ප්‍රදේශ තුනකින් උත්තයි අර්ධ චප්‍රාකාරණ නාල්තුන කරණ ශංකය ආලින්ද ආලින්දය යනු මැදකන ආසන්නේ ප්‍රසාරණයී ඇති කොටසයි. ින්ද අරර්දකීමේ දීර්ස මැඩියන්න ආලින්දය යනු නදකනාසන්නේ ඇති ප්‍රසාරණය වී පෞවතින කොටසයි ආලින්දය තුළ ප්‍රධාන පටල මේ මඩි දෙකයි තුම්බිකාවහා මඩිච්චිය අර්ද චක්‍රාකාරණනාලතනො ගැනකිවුවොත් එය ආලින්දය සමඟ සංචතික පිහිටනවා අර්ථ චක්‍රාකාරණාලතුන එකනකට ලම්භක තලතුනක පිහිටෙනවා කරණශංකයනු පාදීව ප්‍රසාරණය වූ දඟරගැහුණු විය්හයක්. කරණශංකයයනු පාදීව ප්‍රසාරණය වූ දඟරගැහෙනු වව්හය. කරණශංකය තුළ ප්‍රධාන කුට තුනත්තිනවා ඉහලින් ආලින්දනාලය මධ්‍යවණශකනාය පහලින්ම කරණ පටහනාලේ. කරණ ශංකනාලය කියන එක මධ්‍යව පිහිට්නවා එක කුඩායි. න ශංකනාලයේ වසාතරලෙන් පිරීතිය වන කර්ණශංකය කියනක පටලමය ගහනය කොටස. ආලින්දනාලය කරණ පටහනාලේ කෙනකට සන්තතිකව පිහිටනවා ඒ දෙකේ පිරලතින්නේ පරිවසා තරලේ. ආලින්දනාලයේ ආරම්භවන්නේ අන්්ඩාකාර ගවාක්ෂය. කරණපටහනාලේ අවසන් වන්නේ ගෝලාකාර ගවාක්ෂේ. ආලින්දෙහි පාර්ෂික විත්තියෙහි අ්ඩාකාරර්ගවක්ෂය හා ගෝලාකාරර්ගවක්ෂය පිහිටනා අන්්ඩාකාර්ගවක්ෂය හා ගෝලාකාරගවක්ෂය මැද කන පැත්තිෙන් බැලුවත් මැදගනෙහි හා ඇතුල් කනෙහි මධ්‍ය බිත්තිය තමයි විරධකති ඉන්නේ ආලින් දෙම්බලද්ධි පාර්ශිකවිත්තතිය අන්්ඩාකර්ගවක්ෂය ගෝලාකර්ගවක්ෂය පිහිටනවා ඉට පස්සේ කරන ශංකනාලයේ පාදස්තයේ පාදාශ්‍ර පටලේ කියල හඳන්නනවා කරණශංක නාලයේ පාදස්තයේ පාදාශ්‍ර පටලෙක්. පාදාශ්‍ර පටලේ මත කෝටී අවයවය පිහිටනාා. ටෙක්ටම් පටලේ කෝටීියාවයවයමතින් එල්ලා වෙටෙනවා. කෝට අවයවය ආධාරක සයිල සහ ශ්‍රවන් සංවේදී ප්‍රතිග්‍රහක හෙවත් යාන්ත්‍රක ප්‍රතිග්‍රහක දරණ විශේෂණය වූ කර්ණශංක රෝම සයිලෝලිින් යුක්තයි මේ කර්ණශංක රෝම් සයිලව ඇති රෝම නිවූහ කර්ණශංක ප්‍රනාාලය හම කලින්කූුව කර්ණශංක්‍ර නාලය කියලා කර්ශංග ප්‍රනාලය කැන්තේකමයි තුළට යොමි වී පවතිනවා. සමාන මට පොඩිවැරදීමකුණ කර්ණශංග ප්‍රනාාලය කියලා පොතේ සඳහන් වීමක් නෑ එළවල් විශස් භුක්්ික නොද විස්තර් ලියාගෙන කියන්නේ මතක මේ කරණ පටහ නාලය කියල තමයි හඳුන්නන්නේ මෙත කරණ පටහ නාලේ පාදස්තය සමාන ඇරදුනා පඩිවැරදිීමක් වුණ ඇතන කරණ ශංක නාලය මැද තියෙන නාලය ශංගනාලයේ පාදස්තයේ පාදාශ්‍ර පටලයගෙන හඳන්නනවා පාදාශ්‍ර පටලේ මත කෝටී යවේ පිහිටනවා කෝටයවය මතින් ටෙක්ටම් පටලය එල්ලා වැටෙනවා ඉට පස්සේ කර්ණශංක රෝම සයිල්ලෝ ඇති රෝම නිවව කර්ණශංක ප්‍රනාාලය තුරට යොම වී පෞතිනවා යොමිී පවතින්න කරන්න ශංක ප්‍රනාාලය දෙසට ප්‍රනාලය තුළට එතන පොඩි ගැටලු අත්තියෙන ඇතුළ අභ්‍යන්තරවටස්සල පිහිටීම නුවගත්තුත් අපිට සාමාන්‍යයක හිතාගන්න අමාරුයි කෝට ය ඇඳල බුව මජතින්න කරන්න ශංක නාලය තමයි කෝට පිහිටන්න පාදර්ශ්‍රපටලේ කෝටී අවව ආධාරක් සයිල සහ ශ්‍රවණ සංයේදී ප්‍රතිග්‍රහක දරණ ශේෂණය වූ කරනෂංක රෝම සයිලලින් ක්තයි. මේ කරණශංක රෝමසයිඩෝ ඇති රෝමනිව කරණශංක ප්‍රනාාලය දෙසට තුළට යොමිවී පවතිනවා. ටෙක්ටම් පටලේ කෝට යවමතින් එල්ලා ටනවා ශ්‍රණ සංවේධක ලෙස පවතියේ සංවේධක ස්නායුල ඇති අනුෂාකකා වන අතර සංවයේ දෙක ස්නාය එකතු වී මොලය කරාගී දෙන ශ්‍රවණ ස්නායුව සාධයි මානෝ කනේ විහය ගැන සම්පූර්ණය මේද්දිකතා ක ලවසන් මාම හිතම වගලන්ට පැහැදිලි අවබෝධයක් ඇතිවෙන්නැති කියලම මානවකණ ගැන කරපු විග්‍රහ යනුව මගේ පොඩි වැරදීමමත්යෙනවා මේ කෝටිියාවාවය ඇදීමක් කලනෑ කනෂංග නාලය තුළ ඉළඟට ශ්‍රවණ ස්නායු ගත්තොත් ශාකා හතරකට බෙදල එක දෙක තුන හතර හතරකට බෙදන මම ඇදරති නවා සාමාන්‍යයෙන් රිසෝස් බුක්්‍රකේ මේ විදිර මැන්දරනෑ ්‍රෝනිස්නායව ශවනිස්නාව සාමාන්‍යයෙන් අපි අනිද්ධ කාර්ණ ශංකය සහ අර්ධ චක්‍රාකන්නාල තුන කියන දෙකටම පොදුවේ ශ්‍රවෝනිස්නායව ඇඳීමක් කරන්න ඕන්. මෙවිදිර වාක්කවයෙන් නොවනමදිර අනුෂාකක බෙදුවක විදි ඇදරනෝබු එ කොච්චරපමාණය පංශාකයා බිදනෝතිගන එක මට හරියටම කියන්න බ හරි මේ වගේ හොඳ පැහැදිලිව කන්න පාඩන් උගොලන්ට බලාගන්න පුළුවන් මගේ බට ඩියුකේෂන් කන චනල එක සබ්ස්ක්‍රයිප් කල්ලා බෙල්ලයි කන්නත් ලික් කල්ල තියන්න මම හිතනවා ඔගලන්ට ලොකු අවබෝධයක් ඇතිවෙන්න තිගෙනලා මානව කන ගැෙන තවත් පාඩමකින් රුද් දවස කහමමු එතෙක් උබට සුබදායික් දවසා